ආයුබෝවන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඇග්‍රිකල්චර් නිහාරණසිගේ YouTube channel එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල නගරේට. ගාල්ල නගරයේ ආසන්නයේ තියෙන ස්ලැබ් එකක් මත කරගෙන යන නයිමිරිස් වගාව බාන්න. දැන් මේ නයිමිරිස් ඉතිහාසයේ ඇත්තරම හැරවුම් ලක්ෂයක් වෙයි මේක. මෙතන ඇත්තරම වර්ග අඩි 2000ක් පමණ ප්‍රමාණයක නයිමිරිස් වගාවක් කරලා තියෙනවා. ස්කොට් බොනට් වර්ගයේ නයිමිරිස් වගාවක්. ඇත්තරම මේ වගාව ඉතාමත් සාර්ථකව කරගෙන ගිහිල්ලා තියෙනවා. නයිමිරිස් ගොඩක් දෙනෙකුගේ අදහස තියෙනවා මේ නයිමිරිස් වගා කරන්න අනිවාර්යයෙන්ම ආරස්තිත ගෘහයක් ඕන එහෙම නැත්නම් net house එකක් ඕන උඩට කළු දැලක් ඕන මෙන්න මේ වගේ ගොඩක් ආකල්ප තිබ්බා. නමුත් ගාල්ල වගේ නගරයක මේ එලි වහනේ මේ ස්ලැබ් එකක් මත මේ නයිමිරිස් වගාව ඉතාමත් හොඳින් කරගෙන යනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඒ වගාව බලන්න. ඇත්තරම මේකෙන් රටට දෙන්න යන ආදර්ශය තමයි ඔබගේ ස්ලැබ් එකක් උඩ මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් අපිට මේ ස්ලැබ් එකක් උඩ වුණත් මේ වගාව කරගෙන යන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේක අදහස් කරනවා මේ නයිමිරිස් ඇත්තරම හෙවණ තමයි හැදෙන්නේ කියලා. නයිමිරිස් හෙවණ ප්‍රිය කරාට ඇත්තරම නයිමිරිස් කියන්නේ මිරිස් කුලයේම සාකයක්. ඒ කියන්නේ අපි මිරිස් හැදුවොත් මාළු මිරිස් හරි හීම් මිරිස් හරි මේ වගේ ඕනම වර්ගයක් හදන්නේ අපි අවුවේ. ඒ වගේම මේ නයිමිරිස් එකත් අපිට එලි මහනේ වගා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම මේ වගාවේ මේ ස්ථානයේ ඒක අපි කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතනට ආපුවම අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ නයිමිරිස් ගස් ටික හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ නයිමිරිස් ගස් වල හොඳ ඔරොත්තු දීමේ හැකියාවක්. ඒ කියන්නේ මේ නයිමිරිස් ගහේ හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තරම හොඳ කර්කශක විදිහට ඒ කියන්නේ හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන විදිහට මේ නයිමිරිස් ගස් ටික හැදිලා තියෙනවා. මේ නයිමිරිස් වගාව කරලා තියෙන හිරාන් මහත්මයා අද අපි ඇවිල්ලා තියෙන්නේ එතුමා හම්බෙන්න. ඇත්තරම අපි එතුමාගෙන් අහලා දැනගමු එතුමා කොහොමද මේ වගාවට පිවිසුමේ. ඇත්තරම මේ වගේ අවදානමක් ගන්න එතුමාට බයක් හිතුන්න නැද්ද? දැන් අපිට පේනවා ඇති මෙතන තියෙනවා පොට් 500කට වැඩි ප්‍රමාණයක්. මේ ප්‍රමාණය බිම පස්පුරවල නැවත ස්ලැබ් එක උඩට ගෙනල්ලා මේ වගේ වගාවකට අවදානමක් අරගෙන අත ගහලා දැන් එතුමා මේ වගාවෙන් ආදායමක් ලබා ගන්න ගමන් ඉන්නේ. අපි එතුමා එක්ක කතා කරලා බලමු එතුමා මේ වගාවට පිවිසුනේ කොහොමද? ඇත්තරම එතුමාට මේ වගාව සාර්ථක කරගන්න උපදෙස් ටික ලබා ගත්තේ කොහොමද? ඊට අමතරව එතුමා මේ වගාව සාර්ථක කරගන්න පැල ටික ලබා ගත්තේ කොහොමද? මේ සියලුම විස්තර අපි එතුමාත් එක්ක කතා කරලා බලමු. ආයුබෝවන් හිරාන් මල්ලී. ඉතින් ඇත්තරම හිරාන් මල්ලී මේ හිරාන් මල්ලී කොහොමද මේ වගාවට පිවිසුනේ? ඒ කියන්නේ හිරාන් මල්ලී මොනවද කරේ? ඇත්තරම මම කියන්නේ දැන් මේ තරුණ මල්ලී කෙනෙක් වයස කීයක් විතර වගේද හිරාන් මල්ලීගේ? 25. ඔව් අවුරුදු 25 හිරාන් මල්ලීගේ වයස. දැන් මේ අවුරුදු 25 දී මේ වගාවට පිවිසෙන්න කලින් හිරන් මල්ලි මොනවද කරේ? මම 5 වේ කරන්නේ ග්‍රැෆි ඩිසයින්. ගෙදරින් දැන් ඔන්ලයින් වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් මේක ඉතින් පැය දෙකයි දවසට කරන්න තියෙන්නේ. මේකත් කරනවා ගෙදරින් දැන් ඒකත් කරගෙන යන්නේ. ඉතින් අතරම හිරන් මල්ලි කොහොමද මේ මේ වගාව තෝරගන්න හිතුනේ? වගා කියන්නේ මම අතරම සබහාදාම් කර මාර ආදරේ කියන්නේ සැනසීමක් තියෙනවා හිත. ඒ සම්බන්ධයෙන් ඉතින් මම පට ආසයි. මේ මට ඉතින් වෙන ව්‍යාපාරයක් බහරි කරන්න මට ඉතින් හිතුණා මේ වගේ දෙයක් කරන්නයි කියලා. එතකොට හිරාන් මල්ලි වැදගත්ම ප්‍රශ්නේ තමයි දැන් හැමෝම කියන්නේ මේ නයිමිරිස් හදන්න net house එකක් ඕන මේකට හෙවණ ඕන. එතකොට මේක හදන්න ඕනේ ඇතුළක මේක එළිය හදන්න බෑ. එතකොට මේ වගේ අවදානමක් ගත්තේ කොහොමද? ඉතින් මම ඩිකෝ ප්ලාන්ටේෂන් එක සම්බන්ධ වුණේ ඒක ඔක්කොම ඒක බාහිර සේරම නැති කරා. ඒගොල්ලෝ පින්නුව අපිට ෆොටෝස් පින්නුව හම්බන්තර අවුවේ තද අවුවේ මේ පළ 3000 දාලා තියෙනවා. ඉතින් ෆොටෝස් දාලා පින්නුවා ඉතින්. ඉතින් මට බය නැති වුණා. ඉතින් වැඩේ කරගෙන මෙහෙ ඉතින් නේ ආව ගොඩක් අඩුයි හම්බන්තර වැඩි. ඔව්. එතකොට ඇත්තටම මේ හිරාන් මල්ලි සඳහන් කරා ඇත්තටම හිරාන් මල්ලිව මොටිවේට් කරලා දිනවා දිල්කෝ ප්ලාන්ටේෂන් එකේ මේ වගාව මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හිරාන් මල්ලිගේ දිවිච්ච බය සම්පූර්ණම ඇරලා තියෙනවා. දැන් හිරාන් මල්ලි මේ ස්ලැබ් එක උඩ වගා කරද්දි මේ ඇත්තටම මේ දැන් අපි හිතමු බිම එලිම හනෙත් නෙමෙයි ස්ලැබ් එක උඩනේ. මේක ඇත්තටම බයක් හිතුන්නේ නැද්ද? කියන්නේ අවදානමක් හිතුන්නේ නැද්ද මේ ස්ලැබ් එක උඩ වගාවක් කරද්දි මේක සාර්ථක වෙයිද? මේ අවුව වැඩි වෙයිද? මේක අස්තන ලබා ගන්න පුළුවන් වෙයිද කියලා එහෙම බයක් හිතුන්නේ නැද්ද? එහෙම බයක් කියන කොමිටිය නැති කරා ඉතින් පොඩ මේ බය නැතුවලා ඉතින් මෙහෙදී අවුව ඇත්තට තදරේ ලොකු අවුවක් නැහැ. බය සම්පූර්ණ නැති කරලා වැඩේ කරගත්ත ඉතින් මේ අවුව තදර නැගිවල හිරාන් මල්ලි අපි මේ ඉන්නේ ගාල්ල නගරේ ඉන්නේ. ඉතින් අවුව වැටෙන ඇත්තම ස්ලැබ් එකක් උඩ. නමුත් මේකෙදි ඇත්තම කියන්න ඕනේ මේ නයිමිරිස් කියන එක අපිට අවුවේ හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ නයිමිරිස් කියන එක මිරිස් කුලේම සාකයක්. ඒකෙදි දැන් බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට මේ net house එකක් ඇතුලේ වගා කරන්න පෙළඹිලා ඉන්නවා. වර්ග අඩි 2500ක net house එකක් අද හදන්න ගියොත් එහෙම ලක්ෂ 20 22ක් ඉල්ලනවා. ලක්ෂ 20ක් 22ක මුදලක් වියදම් කරලා ඒ වගේ net house එකක් හදාගෙන මේ වගාවට යනවට වැඩිය ඔබට පුළුවන් මේ වගේ ඔබගේ ඉඩක් තියෙනවා නම් ස්ලැබ් එකක් උඩ එහෙම නැත්නම් බිම ඉඩක් තියෙනවා නම් ඔබටත් නයිමිරිස් වගාවකට පිවිසෙන්න. හිරාන් මල්ලි දැන් මේ වගාව මේ වෙනකන් සාර්ථක කරගන්න ඔබට තුමාට ඒ කියන්නේ හිරාන් මල්ලිට
දිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන් උපදෙස් ලැබුණා කිව්වා. එතකොට මේ දිල්කෝ ප්ලාන්ටේෂන් එකට ඔබ කතා කරමු හැම වෙලාවකම ඔබට අවශ්‍ය කර උපදෙස් ටික ලබා දුන්නද? මට මොනවා හරි ප්‍රශ්නයක් වුණේ මේ පළවලම හරි ලීඩා කාර්යමේ මම එසෙනික ඒගොල්ලන්ට කෝල් එකක් ගන්න අනිවාර්යයෙන් ඒගොල්ලෝ දැන් මේ පළවලට ඕන කරන උපදෙස් ටික දෙනවා. එතකොට ඉරාන්මල් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ අස්වැන්න අලවි කරගන්නේ කොහොමද? අලවි කියන්නේ හරි සිම්පල් දෙයක්. කෙලිම පෙට්ටියක් ගත්තා. පෙට්ටියට අස්වැන්න මේ අපි මිරිස් කරල් ටික දාගත්තා. මේ කුරියර් කරන එක තමයි කරන්නේ ඉතින්. ආ කියන්නේ ඔය මේ ගාල්ල ඉඳන් කුරියර් කරලා දිල්කෝ ප්ලාන්ටේෂන් එකට යවනවා. දවසක් ඇතුළත යනවා ඉතින්. ආ අද දාපුවම දවසක් ඇතුළත පොඩා විදි අනිවාර්යෙන්ම දිල්කෝ ප්ලාන්ටේෂන් එකට යනවා. ඉරාන් මල්ලි දැන් අලුතෙන් වගාවකට යොමු වෙන්න ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ දැන් ගොඩක් තරුණයෝ ඇත්තරම මේ වගේ වගාවන් වලට යොමු වෙන්න කැමතියි. නමුත් බයයි. බයයි කියන්නේ කොහේ හරි හිර වෙයි. මේක විකුණ ගන්න බැරි වෙයි. එතකොට ඒ වගේ කෙනෙකුට මල්ලිට දෙන්න තියෙන උපදේශය මොකද්ද? මේක බය වෙන්න දෙයක් නැහැ. ඩිකෝ ප්ලාන්ටේෂන් එකට ගිහිල්ලා බලන්න. එයාලගේ YouTube වීඩියෝ තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේකට net house ඕනේ කියනවා. එතකොට මේ මොනවද මේ ටික ඕනේ කියනවා. එහෙම නැහැ. මේක පොළවේ වුණත් වගා කරන්න පුළුවන්. ලස්සනට. එහෙනම් අපි හිරාන් මල්ලිට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම තව කෙනෙක්ව මේ සම්බන්ධව උනන්දු කරවන්න අපි එක අදහස් බෙදාගත්ත එක සම්බන්ධව හිරාන් මල්ලිට නැවත වාරයක් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් හිරාන් මල්ලි එහෙනම් බොහොම ස්තුතියි. අපි දැන් හිරාන් මල්ලිගේ නයිවිරිස් වගාව ඉඳලා ආව දිල්කෝ ප්ලාන්ටේෂන් එකට. හිරාන් මල්ලිත් කිව්ව මේ දිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන් තමයි හිරාන් මල්ලිත් පැල ටික ගත්තේ. ඒ වගේම අවශ්‍ය කරන සියලුම උපදෙස් ටික ලබා ගත්තේ දිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන් කියලා. හරි. අපි දැන් ගිහිල්ලා බලමු දිල්කෝ ප්ලාන්ටේෂන් එකට. ඇත්තරම මේ මෙතන පැල නිෂ්පාදනය වෙන්නේ කොහොමද? ඊට අමතරව නිරෝගීමත් පැලයක් අපි ලබා ගන්නෙ කොහොමද? ඊට අමතරව මේ ස්කොට් බොනට් කියන වර්ගයේම අපි පැල නිවැරදිව ලබා ගන්නෙ කොහොමද? ඊට අමතරව මේ වගාව කරන්න දිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන් අපිට උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ උපදෙස් ලබා ගන්නෙත් කොහොමද කියලා අපි දිල්කෝ ප්ලාන්ටේෂන් එකට ගිහිල්ලා බලමු. ආයුබෝවන් රීසාමල්ලි. ආයුබෝවන් යාලුවනේ. ඉතින් ඔන් අපි ආවා දිල්කෝ ප්ලාන්ටේෂන් එකට. ඉතින් ගොඩක් ස්තුතියි අපි වන්නාවට. මල්ලි දැන් අපි කලින් පාර එනවාට වැඩිය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඔව්. දිල්කෝ ප්ලාන්ටේෂන් කියන එක දිල්කෝ හෝල්ඩින් වෙලා තියෙනවා. මොකද්ද මේ වෙච්ච වෙනස මල්ලි? දිල්කෝ හෝල්ඩින්ස් කියන්නේ ඇත්තටම අපි කියන්නේ මව් ව්‍යාපාරය. ඒකේ යටතේ එන එක් ව්‍යාපාරය තමයි දිල්කෝ ප්ලාන්ටේෂන් ප්‍රධාන ව්‍යාපාරය. ඒකෙන් වෙන්නේ අය දන්න විදිහට කලින්ම ඩාග්‍රින් ස්කොට් බොනට් පැල සහ බීජ අලවි කරනවා. ඊට පස්සේ වගාකරුවන්ට වගාමාදි හදාගන්න තැන ඉඳන්ම වගාකල් ඉවර වෙනකන් අපි ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ගේ කරල් අපි මිලදීගෙන අපනයනය කරනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පන තෙල් ලියාපදිංචි එකම ආයතනය දිල්කෝ ප්ලාන්ටේෂන් ආයතනය. ඔන්න ඇත්තටම මම අර අතනේ වීඩියෝ එකේ මුලිනුත් සඳහන් කරා අපි බීජ හරි පැල හරි ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි ඒ වගේම රජයේ අනුමැතිය ලත් ආයතනයකින් අපි ලබා ගන්නවා. මොකද නැත්තම් එහෙම අපි මේ වර්ග ලබා ගත්තාට පස්සේ විවිධ වර්ග අපි දැන් මේ නයිකොච්චි කියලා ගිහිල්ලා හදනවා. හදපුවම මේකේ කිසිම හැඩයක් නැති පිළිවෙලක් නැති විවිධ කරල් අපිට මේ වගාවෙන් ලබා ගන්න සමහර වෙලාවට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් එහෙම අපිට අලෙවි කරන්න ගියත් එහෙම නැත්තම් බැරි වෙලා හරි මේ විශේෂයෙන්ම රට යවන්නේ කියන්නේ අපනයනය කරන්න ගියාපුවම අපිට ගොඩක් ගැටලු පැනලාගෙන ඉන්න පුළුවන්. දිල්සාන් මල්ලි දැන් ඇත්තරම මේ දිල්සාන් මල්ලි මේ ව්‍යාපාරේ පටන් අරගෙන ගොඩක් කල් චුට්ටක් අපි කියමුද කොයි කාලෙද මේක පටන් ගත්තේ දැන් මේ වෙද්දි කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද ඒ වගේ මල්ලිගෙන් පැල ලබා ගත්ත කට්ටිය මේ වෙද්දි ඇත්තටම සාර්ථක වෙලා තියෙන සම්භාවිතාව කොහොමද අපි පොඩ්ඩක් ඒක මාර්ග මතකෙදී අපි මුලින්ම يعني මුලින්ම බගා කරන්න පටන් ගත්තා. ඒක 2014 ඉතර පටන් ගත්ත දෙයක්. ඊට පස්සේ ඒක වැඩි දියුණු කරගෙන යද්දී අපිට කලල් අපනයනය කරගන්න පුළුවන් ඕඩයක් හම්බුණා. ඊට පස්සේ අපි ඒක අපිට අපේ වත්තෙන් කරගන්න බැරි වුණා. ඇතර මේ තියෙන ඕඩ එක. ඊට පස්සේ අපිම පැලලෙන් කරලා අපේන වගා කරුවන්ගේ කරල් ටික මිලදී අරගෙන අපනයනය කරනවා. ඉතින් ගොඩක් කල් ඉඳන් කරන දෙයක්. දැන් සාමාන්‍ය අපිත් එක්ක මාසෙකට අලුතින් පාරිභෝගිකයෝ 300ක් විතර එකතු වෙනවා. ඉතින් ගොඩක් හොඳට සාර්ථක කරන් යනවා. වගා කරුවොත් ගොඩක් හොඳට කරන අය ඉන්නවා. සාමාන්‍ය අපෙන් පැල මිලදී ගන්න පුළුවන්, බීජ මිලදී ගන්නත් පුළුවන්. පැල මිලදී ගන්නවා නම් අවමශයෙන් පැල 600ක් අම් මිලදී ගන්න ඕනේ. බීජ මිලදී ගන්නවා නම් අවමශයෙන් බීජ 1000ක් අම් මිලදී ගන්න ඕනේ. ඔක තමයි සාමාන්‍ය අපෙන් වෙන්නේ වගා උපදෙස් ටික දීගෙන අපි පාරිභෝගික ටික හරියට ගමන යනවා. වැදගත්ම දෙයක් වෙන්නේ මේ දිසාන් මල්ලි දැන් අපි අද උදේ ගියානේ මේ ගාල්ලට. ඔව්. අපේ හිරාන් මල්ලිගේ වගාව බලන්න. දැන් මෙච්චර කල්ම මේ ගොඩක් මේ ආකල්පයක් හදලා තිබ්බ ගොඩක්ම මේ YouTube channel හරහා ලොකු මේ ප්‍රවණතාවයක් දීලා තිබ්බා මේ ඇත්තරම නයිමිරිස් වගාවට net house එකක් ඕනමයි. මේක එලිමහනේ මේ වගාව කරන්න බෑ. මේ වගේ ගොඩක් ආකල්ප මේ ඉදිරිපත් කරන දේවල්. ඊට අමතරව දැන් අපේ දිල්සාන් මල්ලිත් YouTube channel එකක් පටන් ගන්න තියෙනවා. මම දැක්ක මල්ලිගේ YouTube channel එකෙත් පුත්තලම එලිමහනේ. මේ පුත්තලම කියන්නේ කාර්කසක පරිසරයක්.
ඒ පරිසරයේ තෙලිමහනේ වගා කරන ගොවි මහත්තයෙක් සාර්ථක වගා කරන ගොවි මහත්තයෙක් අපිට හම්බුණා. ඉතින් දිලිසාර මල්ලී ඇත්තරම අපි සමාජගත කරන්න ඕනේ. මට හිතෙන්නේ මේ වෙලාවේ ඇත්තරම නා වර්ගඩි 2500 කට net house එකක් අදාන ලක්ෂ 20ක් 22ක් වගේ ඉල්ලනවා. එතකොට ඒකත් එක්ක අපිට අවශ්‍යතාවය තියෙන ඇත්තරම මේක මේ net house එකක් අනිවාර්යෙම නැහැ මේ වගාව කරන්න. ඒ වගේම දැන් දිලිසාර මල්ලීගෙන් පැන ලබා ගන්න සාර්ථක වෙලිමහනේ වගා කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් දිලිසාර මල්ලී මේ සම්බන්ධවත් අපි සඳහන් කරමුකෝ. ඒක ඇත්තරම මෙහෙමයි නිහාලයි මේ නයිමිස් කියන ශාකයේ එදා ඉඳන් ලංකාවේ පැවතිච්ච ශාකයක් නේක අමුතු ලංකාවට ආපු දෙයක් නෙමෙයි ස්කොට් මොන්ට් කියන එක යම්කිසි ප්‍රභේදයක් විතරයි සාමාන්‍යයෙන් මේක ඕනම එලිමහනක කිසිම ගැටලුවක් නැතුව අපි කියන විදිහට වගා උපදෙස් හරිය විදිහට පිළිපදලා කිසි ගැටලුවක් නැතුව කරගන්න බලම වගාවක් නමුත් පොඩි හේවණක් තියෙනවා හොඳයි තමයි ඒ කියන්නේ ඒක උඩ තව ටිකක් පළදායම් කිසි මට්ටමක් වැඩි වෙන්න පුළුවන් වගා පාලනය කරගන්න ලේසි ඒක අනිවාර්යයක් නෙමෙයි පොලිටානල් වලට net house වලටයි ඇත්තටම ඒක අනිවාර්යය කියන්නේ ඒක අනිවාර්ය නැහැ අතර මෙලිමහනේ වගා කරන්න පුළුවන් ගොඩක් අය අපිටත් කෝල් කරන අය අහනවා අතර මුලින්මහන් net house එකක් අවශ්‍යමද කියලා. අතර මේක එහෙම නැහැ අපේ වීඩියෝස් බලුවොත් ෆොටෝස් බලුවොත් ඕන දෙකින් දැනගන්න පුළුවන්. අතරම කනෙක්ට් පුළුවන් නම් අඩුම ගානේ සාමාන්‍ය ප්‍රොජෙක්ට් 10ක වගාවක් පටන් ගන්න රුපියල් 20000ක් වගේ යන්නේ. මූලිකව මාතකර නඩත්තු රුපියල් 7500ක. ඉතින් ඒ වගේ අඩු ගානකින් යන්න පුළුවන් ලාභයකට සාමාන්‍ය ප්‍රොජෙක්ට් 10ක් ඇව්වොත් මාස රුපියල් 50000ක් 60000ක් ලාභ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තියාගෙන ඇත්තටම net house එකකට පොලිටානල් එකකට වගේ දෙයක් ලක්ෂ 20කට වැඩි වියදම් කරන එක ඇත්තටම ලංකාවේ වගේ රටකට ඕනේ නැද්ද? මොකද ලංකාව කියන්නේ එලිමහන් වගාවක් කරන්න පුළුවන් රටක්. මේකට net house එකක් පොලිටානල් එකක් අවශ්‍යමයි කියලා දෙයක් නැහැ. මේක සුබදාමත් එක ලංකාවේ කෘෂිකර්මයේ තිබ්බ රටක් එදා ඉඳන්. මේකට පොලිටානල් එකක් ඕනේ කියන කතාව ඇත්තටම එහෙම වුණත් ඒක වාණිජ උත්තරයක්. ඒ වගේම අනිත් කාරණේ තමයි දිසා මල්ලී මම දැක්කා දැන් අර පුත්තලමේ අපේ වගාව කරන ගොහි මහත්තයා එතුමා බිම තමයි මේ වගාව කරලා තියෙන්නේ. එතකොට දැන් මමත් ඔය හැම වීඩියෝ එකම කියනවා ඕනෝ වගාවකට අපිට බිම ඉද තියෙනවා නම් ඇත්තටම කවර භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. දැන් මේ මිරිස් කුලේ සාග සියල්ලටම බැක්ටීරියා හිටුමැරීමේ රෝගයක් හැදෙනවා. ඔන්න ඔය හිටුමැරීමත් එක්ක තමයි බොහෝ දෙනෙක් මේ කවර වලට මේ වගාවට යන්නේ කියන්නේ. ඒ කියන්නේ කවර එක වගාව කරලාද හිටුමැරීම වගේ රෝගයක් ආවොත් එහෙම අනිත් පැලයට මේක ගමන් කරන්නේ නැතුව යනවා. ඒ කියන්නේ බොහෝ දුරට මේ බැක්ටීරියා හිටුමැරීම වගේ පසදිගේ ගමන් කරනවා මේ රෝගේ. ඉතින් දිනසමාලි නමුත් මේ බිම ඉඩ තියෙනවා නම් බිම ඉඩ තියෙන කෙනෙකුට මේ කවර වලටම යන්න අවස්ථාවක් නැහැ. අපි දැන් ඒක හොඳම උදාහරණ තමයි අපේ පුත්තල මේ ගොවි මහත්තයා. ඔව්. ඒතකොට මේක අපිට බිම වුණක් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ සාමාන්‍ය අපි කෙනෙක්ට වගාව පටන් ගත්තේ රුපියල් 20000ට පොලවේ පටන් ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් 10ක් කෙනෙකුට. ඔබට පැකට් රුපියල් ගාව ගත්තොත් රුපියල් 50000කට ඉඳගෙන යනවා. ඇත්තටම ලංකාවේ කියන රටේ පොලවේ වවන්න පුළුවන්. හොඳ පසක් තියෙනවා නම් වතුර ගතිය අඩු නම් කිසි ගැටලුවක් නැතුව පොලවේ වවන්න පුළුවන්. ඉතින් පැකට් කියන දේ අනිවාර්ය වෙන්නේ නැහැ. හිටුමැරීම් වගේ ගොඩක් අය හිතනවා පැකට් වලට ගියම 100% පොළවගෙන ලෙඩ නැහැ කියලා ඇත්තටම. ඒ වගේ මතයක් තමයි ඇත්තටම තියෙන්නේ. පැකට් වල යව පොළවේ යව ලෙඩ එනවා. හරියට තමන්ගේ ට්‍රීට්මන්ට් ටික තමන් කරගත්තා නම් ඒ ලෙඩ ගොඩාක් අඩු කරගන්න පුළුවන්. හිටුමැරීම් කියන ලෙඩටත් බෙහෙත් නැත්තේ නැහැ. ඒකට පිළියම් ඕන තරම් තියෙනවා. ඒ වගේ දේවල් වල මේ සමහරකට දන්නේ නැතුව ඇති. ඇත්තටම ඒ වගේ දේවල් ට්‍රීට්මන්ට් තියෙනවා. අපි ලෙඩක් ආවොත් පොළවේ ආවත් ඒක පාලනය කරගන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා. පැකට් එකක් අනිවාර්යමයි කියලා දෙයක් මේ වගාවට ඇත්තරම නැහැ. පොලේ වන්න පුළුවන් පොලෝ මං හිතන්නේ පැකට් එකේදී සාර්ථකයි. ඇත්තරම දැනට මේ ලංකාවපත් වෙලා තියෙන තත්ත්වයත් එක්කත් අපිටත් අවශ්‍ය කරන්නේ මමත් ඔය මෙච්චර වීඩියෝ දදා ඔබව දිරිමත් කරන්නේ රටට මේක ඇත්තරම අපිට අපනායනය කරලා ඩොලර් ගෙන්න ගන්න පුළුවන්. මේ නයිමිස් කියන්නේ ඇත්තරම හොඳට අපනායනය කරන්න පුළුවන් වර්ගයක්. එතකොට දිල්සාන් මල්ලිගේ තියෙන වැදගත්කම තමයි පැල ටික දීලා නිකන් ඉන්නේ නැහැ. මේ අස්වැන්නක් මිලදී ගන්නවා. එතකොට දැන් දිලිසාම් මල්ලී එක්ක දැන් මම කතා කරන්න යන්නේ අත්‍තරම දිලිසාම් මල්ලී මේකෙදි මේ දිලිසාම් මල්ලීනම් පැල ලබා ගන්න කෙනෙකුගේ මල්ලී කියව දැන් පැල 600ක් තමයි අවමය 600න් එහා ප්‍රමාණයක් අපි ලබා දෙන්නේ. එතකොට මේ අස්වැන්න මිලදී ගැනීම ක්‍රමවේදය මොකද්ද? කොහොමද මේ අස්වැන්න ටික මෙතෙන්ට එවන්න පුළුවන්? අන්න ඒ සම්බන්ධවත් අපි දිලිසාම් මල්ලී පොඩ්ඩක් දැනුවත් කරමු. ඒක නිහලෙ මෙහෙමයි වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට අපිට වන්දරම අපේ තැනට ගිහලා දෙන්න පුළුවන් කරල් ටික. එහෙම නැත්නම් අපි දුර බැහැර ඉන්න කෙනෙක්ට ගොඩක් අය අපිට කුරිය කරලා තමයි කරල් ටික එවන්නේ. අපි සාමාන්‍යයෙන් කරල් අපේ පැල 600න් උඩ ඕනම මිලදී ගන්න ඕනම කෙනෙක්ගේ බීජ 4000 බීජ 1000න් උඩ මිලදී ගන්න ඕනම කෙනෙක්ගේ කරල් ටික මිලදී ගන්නවා. නමුත් අපේ ගිවිසුමක් සහිතව වගා කරන්න පුළුවන් පැල 2400න් උඩ හෝ බීජ 4000න් උඩ වගා කරන කෙනෙක්ට ඒ කෙනාට ලිඛිතව ගිවිසුමක් ලැබෙනවා අපි කරල් අනිවාර්යෙන් මිලදී ගන්නවා කියලා. ඉතින් ඕනම කෙනෙක්ට ඒ විදිහට අපිට කරල් ගේන්න පුළුවන්. සාමාන්‍ය අපේ අවම මිල වෙන්නේ රුපියල් 600න් උඩ තමයි අපේ කරල් වල මිල ගොඩක් කරලා සඳහන් වෙන අපි Facebook page එක ගිහම සමාජකයට බලා ගන්න පුළුවන් සමාජ දාතට කිලෝ රුපියල් 2500 ගන්න තියෙන දවසුත් තියෙනවා 1000 ගන්න තියෙන දවසුත් තියෙනවා. ඉතින් අවම මිල රුපියල් 600 අපි කිලෝ එකට දෙන්නේ 600න් බලට කවදා බස්සන්නේ ඕනම කෙනෙක්ට අපේ ආයතනයට ඇවිල්ලා අපිට සම්බන්ධ වෙලා කරල් වගා කරලා කරල් ටික අපිට දෙන්න තමයි තියෙන්නේ. අපි මුදල් ටික දීලා ඒගොල්ලන් කරල් ටික බාර ගන්නවා ආදරේ. දැන් දිල්සාර් මල්ලී වැදගත් කරුණු කීපයක්ම සඳහන් කරා. දැන් මේකෙදි
දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මේ ඩීසල් පෙට්‍රල් මාර විදිහට මිල වැඩි වෙලා තියෙන මේකත් එක්ක කෙනෙකුට ප්‍රවාහණය කරන්න අපහසුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ දිල්සන් මල්ලි කිව්ව මේක කූරියර් කරලා වුණත් යන්න පුළුවන් කියලා දිල්සන් මල්ලි ඒ සම්බන්ධව තව පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඒක මෙහෙමයි නිහලයි. ඒක වෙන්නේ ඒ කියන්නේ කුරිය කරන කියන ඕනම නගරයක ඕනම ටවුන් එකක ඕනම කෙනෙක්ගේ දින කුරිය සර්විස් කරන කම්පැනි එකට අපිට ඒක ෆ්‍රොන්ටොඩොමික්ස් එකේ කම්පැනි තියෙනවා. ඒක ඕනම කෙනෙක්ට ඒගොල්ලෝත් එක්ක ගිහිල්ලා කතා කරලා කාඩ්බෝඩ් පෙට්ටියකට කරල් ටික අසුරලා අසුර ගන්න ක්‍රමවේදය අපි කියලා දෙනවා. ඒ විදිහට අසුරලා ඒගොල්ලන්ගේ ලිපිණය සඳහන් කරලා අපේ ලිපිණය සඳහන් කරලා පෙට්ටිය ඒගොල්ලන් කුරිය පී එකක් ගෙවන්න දිනා මෙහෙට ගෙවලා දෙනවට ඒක ගෙවලා ඕනම කෙනෙක්ට කුරිය කරලා මෙහෙට කරල් ඕනම ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක මෙහෙට ආවට පස්සේ අපි ඒගොල්ලන්ගේ ගිණුමට ඒගොල්ලන්ගේ බැංකු ගිණුමට මුදල් ටික තැන්පත් කරනවා. ඉතින් ඒක හරි සරලයි. ඉතින් ඕනම කෙනෙක්ට ඈත කෙනෙක්ට උනත් මේක ඇත්තටම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන වගේ තමයි. බකා කරලා කරල් ටික නිදහස අපිට ගෙවන්න පුළුවන්. හරි. දැන් දිල්සන් මල්ලි අපි හිතමුකෝ මේ නයිමිරිස්ව කාවක් අපි පටන් ගත්තම දැන් ඕන කෙනෙක් මේකේ ලාභයක් බලාපොරොත්තු වෙන පටන් ගන්නෙ නැත්තම් කවුරුවත් කැමති වෙන්නේ නැහැ නේ තමන් අතේ තියෙන සල්ලි ටික මේකට යොදවලා ඊට පස්සේ මේකෙන් පාඩු වෙන්නේ. එතකොට දිල්සන් මල්ලි ඇත්තටම මේ නයිමිරිස්ව කාවකින් අපිට ගන්න පුළුවන් අස්වැන්න කොහොමද මේකෙන් ගන්න පුළුවන් ලාභය කොහොමද ඒක සම්බන්ධවත් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඒක නිහල ඇත්තටම මෙහෙම වෙන්නේ අපි කිමු සාමාන්‍යයෙන් කෙනෙක් පර්චේස් 10ක් ඇතුළත මම මේ කියන්නේ අවම ගාන පර්චේස් 10ක් ඇතුළත පළ 600ක් හිටවුවා කියලා වලවල් හරි පැකට් එකට 300ක ඒකෙන් මාස දෙකම ආරින් පස්සේ කෙනෙක්ට සාමාන්‍යයෙන් සතියට කිලෝ 25ක් විතර හරියටම කඩා ගන්න පුළුවන්. ඇත්තටම ඒක ඒකේ නා කරන දේත් එක්ක වෙන දෙයක්. අපි දෙන පළයක් පොළවේ ගිහිල්ලා හිටවුවා කියලා ඇත්තටම මේකෙන් ලාභයක් උපයන්න බෑ. අපි කියන දේවල් හරියට කරලා කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. අපි පස්සෙන් ඉන්නවා හැමදේම කියලා දෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 25ක් ඇදුවොත් ඒකේ නාට සාමාන්‍යයෙන් සතියකට රුපියල් 15000ක් විතර මුදලක් ලැබෙනවා. ඒක අපේ අවම මිලට අපිට වික්කත් 600 වික්කත් ඒ කියන්නේ මාසික සම රුපියල් 60000ක් විතර ඔකට වියදමකුත් යනවා නිහලයි. ඉතින් ඇත්තටම කිව්වොත් රුපියල් 7500 විතර පෝර සඳහා කෘමිනාශක දිලිනාශක ඒ සඳහා වියදමක් යනවා. ඉතින් සාමාන්‍ය රුපියල් 50000කට අධික ලාභයකට යන්න පුළුවන් පර්චේස් 10කින්. ඉතින් ගිවිසුමක් සහිතව වගා කරන කෙනෙක්ට පළ 10000කින් උඩ වගා කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 2කට කිට්ටුන්න ලාභයකට යන්න පුළුවන් හරියට කරනවා. ඇත්තටම ලාභදායකවක් හැබැයි හරියටම කරන්න ඕනේ. එහෙනම් දිල්සන් මල්ලි අපි දැන් යන් ඇත්තටම මෙතන මේ පළ නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි බලමු. මම මුලින්ම සඳහන් කරා ඇත්තරම කඩෙන් ගේන මිරිස් කරලක නයි මිරිස් කරලක බීජ නම් ඔබ තවන් කරන්නේ. එහෙම නැත්නම් ඔබ පොලට ගිය වෙලාවක එහෙම නැත්නම් සරලවම ගිය සුපර් මාකට් එකට ගිහිල්ලා ඒ වගේ තැනකින් ඉදිච්ච කරලක් අරන් ඇවිල්ලා ඔබ බීජ තවන් කරලා හිටවනවා නම් මෙතන ඇත්තරම අපිට වගාව ගැන විශ්වාසය තියන්න අමාරුයි. මේකට හොඳම උදාහරණය තමයි මිරිස් කොළකොඩ වීමේ වෛරස් රෝගේ නයි මිරිස් වලටත් එනවා. ඊට අමතරව දිලීර රෝග විශාල ප්‍රමාණයක් නයි මිරිස් වගාවටත් එනවා. අපි ගන්න මෞසාගේ බැරි වෙලා හරි අපි ගන්න මෞසාගයට මේ රෝගය වැළඳිලා තිබ්බොත් එහෙම අපි මේ තවන් කරන පැල ටිකට කුඩා කාලේම මේ රෝග ටික එන්න පුළුවන්. බොහෝ වෙලාවට මට කතා කරලා කියනවා නිහල් මහත්තයා පැලේ කොළ 4-5 ඉඳන්ම කොඩ වෙලා කොළ 4-5 ඉඳන්ම පත්‍රවල කළු පාට ටිත් තියෙනවා කළු පාට ඩොට් තියෙනවා කොළ කහ වෙලා වැටෙනවා ගස් ටික කහ වෙලා. ඉතින් මේකට හොඳම විසඳුම තමයි අපි නිරෝගීමත් වගාවකින් ගන්න පැල ටික. ඉතින් ඒකත් මම කිව්ව හැමතිස්සෙම මම සඳහන් කරා රජයේ ලියාපදිංචි රජයේ අනුමත තැනකින් අපි මේ පැල ටික ලබා ගන්නවා. දැන් අපි ගිහිල්ලා බලමු මේ දිල්සන් මල්ලිලා මේ පැල නිෂ්පාදනය කරන්නේ කොහොමද, ඒ පැල නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය ඔබ අතට එන්නේ කොහොමද, ඒ කියන්නේ පැලයක් පුංචි කාලේ ඉඳන් ලොකු වෙලා මේ ආයතනයෙන් ඔබ අතට පැලයක් පත් වෙන අවස්ථාව වෙනකන් ඒ ක්‍රියාවලිය අපි දැන් ගිහිල්ලා බලමු. ආයුබෝවන් දිල් මල්ලි. මල්ලි අපි ඉතින් සඳහන් කරමුකෝ දැන් දිල්කෝ ෆ්‍රාන්ටස් එන්න කරාවා මේ සැරේ ඇත්තරම් පැල ටික ගොඩාක් ලස්සනට පෙනුමට මේක හරි හැඩට තියෙනවා. මේ මෙතන ඇත්තටම මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ මල්ලි? මෙහෙම එතකොට අපෙන් අයි වෙන්නේ මුලින්ම අපි අපේම වගා බිමකින් තමයි අපි කරල් ටික මිලදී ගන්නෙ. ඒ ටික අරගෙන ඉවරලා අපි ඒ ටික සම්පූර්ණයෙන්ම සුදුසු විදිහට සකසගෙන ඉවරලා බීජ ටික වෙන් කරගන්නවා. බීජ ටික වෙන් කළා තමයි ඒ සුදුසු විදිහට තමයි තවන් මාධ්‍යයට දාන්නේ. තවන් මාධ්‍ය දාන්න කලින් ඒ ටික හොඳටම අපි ජීවන් වර්ණය කරපු මාධ්‍යයට තමයි දාන්නේ. මේ ජීවන් වර්ණය කරපු මාධ්‍යයක දාලා සති 3ක් විතර අපි නිසි අධීක්ෂණයක් ඇටතේ ඒ ටික කියන්නේ අපේ අපෙන් එන්න ඕනේ ප්‍රතිකාර ටික ඒ ටික ඔක්කොම කළා තමයි අපි මේ සති 3ක පළයක් අපි ගන්න උඩට. ඒ සති 3ක පළයක් අපි ගත්තට පස්සේ සාමාන්‍ය නිරෝගී පළ ටික තමයි අපි අන්තිමට සති 3න් පස්සේ තියාගන්නේ. ඊට පස්සේ මේ මුලින්ම කරන්නේ මේ නිරෝගී පළ තිබ්බේ නැත්නම් අපෙන් ඒ වගාවෙන් අයින් වෙනවා ඒ පළ ටික. ඊට පස්සේ අවසානයේ තමයි මේ නිරෝගී පළ ටිකෙන් තමයි අපි අන්තිමට හිරු එළියට හුරු කරන්න සති 2ක් විතර අපි තියාගන්නවා හිරු එළියට යොමු කරන්න. ඊට පස්සේ ඒ හිරුවෙලට යොමු කළාට පස්සේ තමයි අපි අපේ පාරිභෝගිකට නිරෝගිමත්ම පැල දෙන්නේ. නැත්තම් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා හොඳ නැති පැල තියෙන ටික ඔක්කොම අයින් වෙලා නිරෝගීම පැලයක් තමයි අපේ පාරිභෝගිකට යන්නේ. ඒ වගේම ඒ විදිහට අපෙන් පැල ටික නිකුත් වෙනකොට සාමාන්‍යයෙන් පැල 100ට 3ක් විතර අපෙන් ෆ්‍රී විදිහට යනවා. ඒ කියන්නේ අපෙන් පැල 100ක් ගත්තොත් පැල 3ක් මේ
free ඔයගොල්ලන්ට හම්බ වෙනවා හරි දැන් ඩිලාන් මාලි සඳහන් කරා මෙතන ඇත්තටම මේ පැල නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා ඇත්තටම දැන් ඉස්සරහට වැඩිය මේ පැල ටික අපි දැඩි කරලා එළියට දෙනවා ඒ කියන්නේ දිලිසන් මාලිට මමත් උපදෙස් දුන්නා ඒ සම්බන්ධව මේක අවුවට දැන් හුරු කරනවා අවුවට හුරු කරලා තමයි මේ වෙද්දි පැල දෙන්නේ ඊට අමතරව 100%ක් පැල වැඩිපුරත් හම්බ වෙනවා ඒ කියන්නේ 100%ක් කියන්නේ මල්ලි සාමාන්‍යයෙන් 1000ක් ගත්තොත් පැල 30ක් විතර වගේ වැඩිපුර මේ හම්බ වෙනවා එතකොට දැන් මේ විදිහට තමයි මෙතන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එහෙනම් දිලාන් මල්ලිට අපි සමදෙනවා ආයුබෝවන් කියලා ආයුබෝවන් ඒ වගේම මේ හොඳම වගා කරවන්න මෙතනින් සම්මානයක් දෙන කතාවක් මට ආරංචි වෙනවා ඒ සම්බන්ධව කතා කරන්න මම එකතු කර ගන්නවා අපේ දිල්රුක්සි මහත්මියව ආයුබෝවන් දිල්රුක්සි ආයුබෝවන් මිස් මොකද්ද මේ අතරම ඇගෙයිම් සහතිකයක් දෙනවා කියන්නේ මෙහෙමයි අපි අලුතෙන් පටන් ගත්තා අපේ වගා කරවන් මේ හොඳට අපේ වගාව හරි සාර්ථක විදිහට කරගෙන යන වගා කරවන්න ඇගීම් සහතිකයක් දෙන්න. එතකොට ඒකෙදි හම් වෙනවා අයියේ පැලවලට 10% ඩිස්කවුන්ට් එකක්. ඊටත් අමතරව අපෙන් ප්‍රවාහණය සිද්ධ කරගත්තොත් මේකට 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට අපේ තියෙනවා මේ ඇග්‍රීමෙන්ට් එකක් කියනකොට ඒ කියන්නේ පැල 2400 උඩට යනකොට මේ ඒකට හම් වෙන ලිඛිත ගිවිසුමට 10% වැඩි වෙලා. ඊටත් අමතරව අපේ පැල ගන්න මාසික මේ ඇගින් සහතින් සහතික හරුට දවස් 15ක් වගේ ඇතුළත පැල ටික ගන්න පුළුවන්. හරි. අපි දැන් ගොඩක් විස්තර කතා කරා. දැන් බලමු එහෙනම් අපි මේ දිලිසාන මල්ලිත් එක. ඒ කියන්නේ ඉකෝ ප්ලාන්ටේෂන් එකේ නිර්මාර්ථ. දිලිසාන මල්ලික කතා කරලා බලමු. ඇත්තරම දිලිසාන මල්ලික සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. දිසා මල්ලි දැන් අපි කලින් ඇත්තරම පැල ඉතරයි ලබා දුන්නේ දිල්කෝ ප්ලාන්ටේෂන් එකෙන් නමුත් දැන් ඇත්තරම මේ රටේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක ගොඩක් දුර බැහැර කට්ටියට පැල ගෙනියන්න එන්න අපහසුතාවයක් තියෙනවා. ඒකත් එක්ක දිල්සාන් මල්ලි සඳහන් කරා මේ දිල්සාන් මල්ලිගෙන් දැන් මේ බීජත් ලබා ගන්න පුළුවන් කියලා. ඔව්. ඒ සම්බන්ධව දිල්සාන් මල්ලි අපි සඳහන් කරමු කොහොමද ඔබතුමාගෙන් බීජ ටික ලබා ගන්නේ? ඒක කොහොමද වෙන්නේ කියලා? මමයි බීජ ලබා ගන්න ඉතින් පැල ලබා ගන්න ඉතින් කියලා දෙන්න කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි මුලින්ම කියන මම පැල ගැන පැලයක් ගන්නවා නම් සාමාන්‍යයෙන් මාසෙට කලින් ඕඩර් කරන්න ඕනේ. අපි මාසෙට අපි එදා ඉඳන් වගා උපදෙස් ටික දෙනවා පොලෝ හදන තැන ඉඳන්ම. සාමාන්‍ය කෙනෙක්ට අපි බණ්ඩාරම් තැනට ඇවිල්ලා පැල මිලදී ගන්න පුළුවන් මාසෙකට පස්සේ. එහෙම නැත්නම් අපේ පැල ඩිලිවරි කරන ක්‍රම තියෙනවා ඒකට වෙනම මුදලක් අය කරනවා ඒක ඒ මාර්ගයෙන් පැල ගෙන්න ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි අලුතෙන් කරන්න හිතන් ඉන්නවා කුරුණෑගල නගරයට මාසිකට පැලක් ඉදලා ගිහිල්ලා කලින් ඇනවුම් කරන කට්ටියට පැල බෙදා හරින්න කුරුණෑගලට ගහලා දෙන්න කියන පිරිසට ඒක එදාට පැල රුපියල් 25 ගානේ ගන්න පුළුවන් නැත්නම් බණ්ඩාරම් ගන්න නම් පැල රුපියල් 20 ගානේ ගන්න පුළුවන් පැල ගන්නවා නම් අවම ගන්න පැල 600 එතකොට අපේ අලුත්ම දේ තමයි බීජ පැකට් එකක් බීජ 10 පැකට් එකක් තමයි එන්නේ ඉතින් ඒක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ඒක අපේ බණ්ඩාරම් තැනට ඇවිල්ලා ගන්නත් පුළුවන් අපෙන් කුරිය මාර්ගයෙන් ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කර ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපි කුරුණෑගලට එන දවසට කුරුණෑගලින් ගන්නත් පුළුවන් පැල ගත්තත් බීජ ගත්තත් අපේ වගා උපදෙස් ටික මුලින්ම අකටම හැමදේම දෙනවා ඊට අමතරව අස්සන්නත් අපි විසින් මිලදී ගන්නවා ඔක තමයි අපි බීජ ගන්නයි පැල ගන්නයි අපි ළඟ තියෙන ක්‍රමය අපි දැන් ගොඩක් දේවල් කතා කරා. දැන් දිල්සාන් මල්ලි මේ මෙච්චර වෙලා අපි සඳහන් කරේ නෑනේ දිල්සාන් මල්ලි සම්බන්ධ කරගන්න වෙන්න පුළුවන් කොහොමද කියලා. අපි මේ දුරකථන අංකයක් සඳහන් කරමුද? මුලින්ම අපි ඉන්නේ බණ්ඩාරම අලෝත්‍යා ප්‍රදේශයේ. එතනට ඔෆිස් එකක් තියෙන අපි ඕනම කෙනෙක්ට ඇවිල්ලා හම්බෙලා විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දුරකථන අංක දිනා 0777 6395 088 0745 6418 552 ඒ නම්බරෙන් WhatsApp තියෙනවා. ඊට අමතරව අපි Facebook ගිණුමක් තියෙනවා Facebook page එකක්. දිල්කු ප්ලාන්ටේෂන් කියලා ඒකේ අපි අලුත්ම අප්ඩේට් දැනගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දැන් අපි අලුත්ම YouTube නාලිකාවක් තියෙනවා. අපි වගා කරමුගේ වගා කරන තැනට ගිහිල්ලා අපි විස්තර කරලා ඒගොල්ලෝ වගා කරන විදිය ඒගොල්ලෝ දෙක කතා කරලා විස්තර කරලා දෙනවා. ඒකිනුත් අපි ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ওই ක්‍රම ටික තමයි තියෙන්නේ අපි ගැන විස්තර දැනගන්න. ඉතින් අවසන් වශයෙන් ගොඩක් ස්තුතිනවා නිහල් අයියටත් අපි බාන්න ආවට. ළඟදී ලොකු වැඩක් කළා. පොතක් ලිව්වා. ඒ පොත අපේ ඇතුළු මිලදී ගන්න පුළුවන්. ඉතින් නැවතත් තවත් ගොඩක් ස්තුතියි නිහල් අයියට අපි බාන්න ආවට. අපිත් එක අවුරුදු ගානක් රැඳී ඉන්නවට නැවතත් ගොඩක් ස්තුති කරනවා. ඉතින් දිල්සාන් මල්ලිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම අපි වෙනුවෙන් කාලය වෙන් කරපු එක සම්බන්ධව ඒ වගේම දිල්සාන් මල්ලිගේ YouTube channel එකත් ඔබට බලා ගන්න පුළුවන් YouTube එකේ search කරා නම් දිල්කෝ ප්ලාන්ටේෂන් කියලා ඇත්තටම දිල්සාන් මල්ලිගෙන් පැල අරගෙන ඒ වගාව සාර්ථක කරගත්තු ගොවි මහත්මියගේ වීඩියෝ බලන්න පුළුවන් channel එක නම් අලුතෙන් පටන් අරන් තියෙන්නේ ඉස්සරහට මම හිතනවා දිගටම update වෙයි කියලා ඉතින් දිලිසන් මල්ලිට සුබ පතනවා මේ කරන කාර්යය ගැන රට වෙනුවෙන් ඒ වගේම රටට ඩොලර් ගේන්න පුළුවන් මේ වගේ වගාවක් ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඒ වෙන වෙහෙසට ඇත්තරම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබටත් පුළුවන් දිල්කෝ ප්ලාන්ටේෂන් ආයතනය සම්බන්ධ කරගෙන නයිමිරිස් වගාවක් කරන්න පටන් ගන්න. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදී මේ වෙන වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමු ගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක්.